හිතවත් මිට්ටුනි. අද දවසේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ලෝහාන් රත්වත්තෙත් ඒ වගේම ඔහුගේ නිල අඹුවත් ඉදිරිපත් කරා. ඔවුන් දෙදෙනාම අද දවසේදී මහේස්ත්‍රාත්තුමියගෙන් ඉල්ලීමක් කරා තමන්ව අපමත උදාහරණ ලෙස. මේදී පොලිසිය මැදිහත් වෙලා කරුණු පැහැදිලි කරමින් පෙන්වා දුන්නා මොවුන් දෙදෙනා මේ වාහනේ භාවිතා කරපු බවට ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා. ඒ නිසා ඔවුන්ට අප දෙන්න එපා. මොකද තවදුරටත් මේ පරීක්ෂණය කරගෙන යනවායි කියන කාරණේ. ඒ වෙලාවේ අපි අර මුලින් කිව්වා වගේම කක්කුස්සිය වැඩලා තියෙන රුපියල දිවෙත් ගන්න ජාතිය ඔහුගේ කළු කෝට් කාර්ය ඉදිරිපත් වෙලා ප්‍රකාශ කරා ගරු විනිසුරුතුමාට මේ වාහනය ලොහන්වත් එහෙම නැත්නම් ලොහන්ගේ අඹුවත් නෙමෙයි පාවිච්චි කරේ මේක පාවිච්චි කරේ පහුගිය දවස්වල සීදි විනාසාගත්තු ඔහුගේ ලේකම්වරයයි කියලා. ඒ වෙලාවේ පොලිසිය මැදිහත් වෙලා පෙන්නලා දුන්නා මේක පට්ටපල් බොරුවක් මේ වාහනේ පාවිච්චි කරලා තියෙන්නේ රත්වත්තේ මොකද ඒ සඳහා වීඩියෝ දර්ශන තියෙනවා රත්වත්තේ මේක පාවිච්චි කරයි කියන කාරණේ. ඒ විතරක් නෙමෙයි විනිසුරුතුමාට පෙන්වලා දීලා තියෙනවා 2020 ඉඳලා රත්වත්තේ මේ වාහනේ පාවිච්චි කරලා තියෙනවායි කියන කාරණේ. මිට්ටුරණි 2020 ඉඳලා රත්වත්තේ රත්වත්තගේ අඹුවයි මේ වාහනේ පාවිච්චි කරලා තියෙන්නේ වෙනත් පුද්ගලයන්ට අයිති විවිධ ආකාරයේ අංක තහඩු භාවිතා කරමින් මේ වාහනේ 2020 ඉඳලම ලියාපදිංචි වෙලා නැහැ. ඒ වගේම අද දවසේදී රජයේ රස පරීක්ෂකවරයා වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වලා දීලා තියෙනවා මේ වාහනේ තියෙන චැසි අංක වෙනත් අංකයක් එහෙම නැත්නම් මේ තිබ්බ අංකය මකලා ඒකට වෙනත් අංකයක් කොටලා තියෙනවා. ඒක නිසා මේක මකලා දාලා වෙන අංකයක් තමයි දාලා තියෙන්නේ. මේ චැසි අංකයේ කිසිම ලේඛනයක සඳහන් වෙලා නැහැයි කියලා. මේ අනුව විනිසුරුතුමාට පෙන්වලා දීපු කාරණයක් තමයි මේක වාහන ආඥා පනතට අනුව පමණක් නෙමෙයි මේක මෙරටේ රේගු ආඥා පනතටත් මොවුන් උල්ලංඝනය කරලා තියෙනවා. ඒ වගේම මුදල් විශුද්ධි කරන පනත යටතේත් මොවුන්ට චෝදනා ඉදිරිපත් කිරීමට රජය බලාපොරොත්තු වෙනවායි කියන කාරණේ. සීලෙම කරන සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුතුමා නැවත වතාවක් රත්වත්තගේ කළු කෝට් කාර්යයෙන් ඇහුවා ඔවුන්ට මේ සම්බන්ධයෙන් මොකුත් කියන්න තියෙනවද කියන කාරණේ. ඒ වෙලාවේ අර කක්කුස්සියේ තියෙන රුපියල දිවෙන් ගන්න ජාතියේ කළුකෝට් මහතුරු දැඟලුව පෙන්නලා දෙන්න මේක සම්පූර්ණ වැරද්දක්. මේ වාහනය දිගින් දිගටම භාවිතා කරේ අර පහුගිය දවස්වල වෙඩි තියාගත්තු ලේකම්වරයයි කියලා. මේ වෙලාවේ විනිසුරුතුමිය තදින් අවවාද කරා අදාළ නීතිඥන්ට අධිකරණයේ නොමග යැවීමට උත්සාහ කරන්න එපයි කියන කාරණේ. මිත්තුනි අපේ රටේ සමහර නීතිඥවරු කල්පනා කරනවා මොන ක්‍රමයෙන් හරි තමන්ගේ සේවාදායකය ගලවා ගැනීම තමයි තමන්ගේ කාර්යභාරය කියන කාරණේ. හැබැයි මිත්තුරුනි ඔවුන් විද්‍ය වෙනුවෙන් හෝ වේවා පැමිණිල් හෝ වෙනුවෙන් වේවා ඉදිරිපත් වුණත් ඔවුන් අවසානයේදී අධිකරණයට වග කිය යුතු නිලධාරීන්. එන්ට එන් ඔය නිසා ඔවුන්ට කිසිසේත්ම අධිකරණයේ නොමගෙවීමේ හැකියාවක් නැහැ. එමගින් ඔවුන් වෘත්තීය ආචාර ධර්ම කඩ කරනවා. මේ සම්බන්ධෙනුත් විනිසුරුතුමා ඔවුන්ට අවවාද කරා. ඉන් අනතුරුව විනිසුරුතුමා රත්වත්ත ජෝඩුවම මේ අද දවසේදී මේ මාසේ 18 දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරා. මිත්තුරුනි පහුගිය කාලය පුරාම අක්‍රීය වෙලා පැවති නිර්වින්දනය වෙලා පැවති පොලිස් දෙපාර්තමේන්තුව නැවත වතාවක් සක්‍රිය වෙලා තියෙනවා. මේකට හේතුව තමයි අපි විධායක බලය අත්පත් කර ගැනීම සහ පොලිස් දෙපාර්තමේන්තුවට නිවැරදි නායකත්වය ලැබීම. මිත්තුරුනි පහුගිය කාලෙක දේශපාලඥයෙක් කියලා තිබුණා, විශේෂම වර්තමාන ආණ්ඩුවේ ඉන්න දේශපාලඥයෙක් කියලා තිබුණා. ඌට එක්තරා නීච විචාරදෙක් කිව්වයි කියලා මේ රටේ පොලිසියට හොයන්න බැරි අපරාධ දෙකයි. එකක් නොකරපු අපරාධ, දෙක ආණ්ඩුව කරපු අපරාධ කියන කාරණා. ඒ නිසා මිත්තුරුනි නීතිය ලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. හැබැයි මෙතෙක් පැවති ජනතා ද්‍රෝහි අනපනත් වෙනස් කරලා ඒ වගේම පවතින නීතිය යාවත් කාලනය කිරීමට නම් අපට විවස්ථාදායක බලය අවශ්‍ය වෙනවා. අන්නේ ඒ සඳහා හැකියාවේදී දැක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණට යම්. නිට්‍රෝනි අරුණ ජයග්‍රහණ නමැති බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.